සුබ දවසක් යාළුව හැමෝම පිළිගන්නවා හෙල්ප ෆෝ ස්නේක් YouTube channel එකට. ජීවිත තුනක් පෙරපු එක ගැන සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි මොහොතක්. මීට සුළු මොහොතකට කලින් නිකම්ම නිවසකින් නාගෙන් තුන්දෙනෙක් බේරගත්තා. ඒ බේරගත්ත සතු තුන්දෙනාගෙන් එක සතෙක් යනු සතෙක් අනිත් සතු දෙන්නම හොඳට වර්ධනය වෙච්ච පිරිමි සතු දෙන්නේ. ඉතින් දුකට කරුණ තමයි පිරිමි සත්තු දෙන්නම අසනීපෙන් ඉන්න දෙන්නේ. අසනීපෙන් කියන්නේ තුවාල ශරීරය. ඇත්තටම පණුගෙඩි හැදිලා ඇතිවෙච්ච තුවාල තමයි, තුවාල කැලල් තමයි තියෙන්නේ. එක්කෙනෙක් තත්ත්වනම් කොඳුවට පෙළගාවටම දැන් මේ ගන්න කෙනාගේ කොඳුවට පෙළගාවමයි තුවාලෙ තියෙන්නේ. ඉතින් හරිම වේදනාවක් ඒ සතාට. මන් දන්නේ මට කියන්න තේරෙන්නේ එයාට කොච්චර ලොකු වේදනාවක්ද කියලා. මොකද ගෙඩියක් වගේ එළියට ඇවිල්ලා එයාට ගමන් බිමන් කරන්න බෑ. ඉතින් එයාට ගුලක් අස්සරටින් ගන්න බෑ. දැන් මෙතන වලට පේනවා ඇති චෝටිවට රවුමට ගෙඩියක් වගේ තියෙනවා. ඉතින් ඒක ශරීරයෙන් එළියට ඇවිල්ලා තියෙන. ඉතින් ඒක ඒ මොහොතෙත් පුපුරලා තිබුණේ. මේව බේර ගන්නකොටත් නිවසෙන් බේර ගන්නකොටත් පුපුරලා තිබුණේ. ඉතින් අපි බලමු කොහොම හරි ප්‍රතිකාර කරලා යාලව රක්ෂිත වනාන්තරයකට ආයෙත් නිදහස් කරමු. යාල සුපුරුදු පරිදි යාලගේ ජීවන රටාව ගත කරගෙන යන්න අපි අවස්ථාව සලසලා දෙමු. යාළුවනේ මේ ඉන්නේ එතන හිටපු ලොකුම එකනා. සාමාන්‍යයෙන් මං හිතන විදිහට අඩි 5මාරක් විතර දිග හොඳට ප්‍රෘෂ්ටිමත් ශරීරයක් තියෙන හොඳින් වර්ධනය වෙච්ච පිරිමි සතෙක්. මෙයාට ජීවිත අවදානමක් නැහැ. මොකද මෙයාගේ ශරීරයේ තැනින් තැන පොඩි පොඩි තුවාල ගොඩක් තියෙන්නේ. නිවසේ අය නම් මට කිව්වා ඒ වෙලාවෙත් මොකටද එක්ක ෆයිට් කරා කියලා. මේ අය සහ මෙතන දැන් අසනීප වෙලා ඉන්න පිරිමි සතු දෙන්නත් සටන් රංගනයකේදීලා තියෙනවා. ඒකට හේතුව තමන්ගේ සහකාරිය සොයාගන්න, සහකාරියව තමන් නතු කරගන්න පිරිමි සතු දෙන්නෙක් විසින් සටන් රංගනයේදීලා එක්කෙනෙක්ව පරාජයට පත් කරපුවාම තමයි අනිත් කෙනා ගැහණු සතත් එක්ක එක්වීම සිද්ධ කරන්නේ. ඉතින් අපි දන්නවා ස්වභාවික පරිසරයක ඉන්න සත්තු ගැහණු සතු විශේෂයෙන් තමන්ගේ සහකාරිය බවට පත් කරගන්නේ පරිසරයේ ඉන්න ශක්තිවන්තම පිරිමි සතා. ඒකට හේතුව තමයි නිලීනචානයකින් ඉපදෙන සතෙක් ස්වභාවික පරිසරයක සොයයි වෙන්න තියෙන හැකියාව ඉතාමත් අඩුයි. ඒකට ගැහණු සතෙක් බොහෝ දුරට කරන්නේ විශේෂයෙන් සර්පයන්ගේ. බොහෝ සත්තුන්ට පොදු නියමයක් තමයි මේ කතාව. පරිසරයේ ඉන්න ශක්තිවන්ත සතත් එක තමයි ගැහණු සතා එක්වීම සිද්ධ කරන්නේ. සර්පෙන්ට ඒක ටිකක් වැඩි. ඒකට හේතුව තමයි මොකද නයි කියන්නේ වසම් රකින සර්පයන් කොටසක්. ඉතින් මෙයාලා තමන්ගේ සහකාරිය තමන්ගේ වසම වෙනුවෙන් තවත් පිරිමි සතුන් එක්ක සටන් රංගනයේ දෙනවා. යෙදිලා බොහෝ වෙලාවට මරණය දක්වාම ඒ යුද්ධය පවතිනවා. ඉතින් මේ අවස්ථාවේදී නම් මිනිස්සුන් දැකපු නිසා මේ දෙන්න පැත්තකට වෙලා තියෙනවා. නමුත් ඉතින් ඒ දෙන්නත් ඒ මොහොත වෙනකොටත් හොඳටම තුවාල කරගෙන. කෙසේ නමුත් මෙයාලා මේ සර්පයෝ නිලීනචානයකින් ඉපදෙන පැටවුන් ස්වභාවික පරිසරයට නිදහස් කරගන්නේ නැහැ. ඒකට හේතුව ඒ කියන්නේ ඇතුල් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අයගේ පැවැත්ම, මේ අයගේ පරම්පරාව ඉදිරියට යන්නේ හොඳ ශක්තිවන්ත පිරිමි සතෙක්ගෙන් එළියට එන පැටවු ටිකකින් විතරයි. පරිසරය රැඳෙන්න පුළුවන් ශක්තිවන්ත සතාට විතරයි. ඉතින් ඒ නිසා යාලා ඒක ගැන ගොඩක් හිතන සත්තු ජාතියක් තමයි සර්පයෝ කියලා කියන්නේ. කෙසේ නමුත් අපි බලමු මේ දෙන්නවම සනීප කරලා දාන්න, සනීප කරලා වනාන්තරයකට නිදහස් කරන්න. මොකද අපිට මේ අයගේ ස්වභාවික කරුණවලට අපිට මැදිහත් වෙන්න බෑ. නමුත් ඉතින් අපිට පුළුවන් විදිහට සත්තුන්ගේ ජීවිත ටික ආරක්ෂා කරලා දෙන්න ඕන. ඉතින් මම තවත් කතා කරන්නේ වීඩියෝ එක බලන්න. අපි බලමු මේ අයව ඉක්මනින්ම සනීප කරලා වනාන්තරයකට නිදහස් කරන්න.
අත්‍රේ දාය හමාරයි. සතුට වෙන්නද දුක් වෙන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ අද නම්. මමලට පෙන්වන්න පොඩක් ඉන්න. දැන් වෙලාව 10 හමාරයි. රාත්‍රී 8 හමාරට විතර මුදවගෙන ආපු නයි 3 දිනක් තමයි මේන් එකම ගෙදරකේ ගත්ත නයි 3 දිනේ. නයි නයි නේ කියන සතා අඩි 5 හමාරක් විතර වර්ධනය වෙච්ච ලොකු පිරිමි සතෙක්. තවත් පිරිමි සතෙක්. ඉතින් මෙයත් කැන්සර් patient කෙනෙක්. මෙයත් කැන්සර් patient කෙනෙක්. මොකද මේ දෙන්නගෙම ශරීරයේ පණු ගෙඩි මෙයාගෙන ටිකක් බෙරරුම් වැඩි. නමුත් ඉතින් එයාට ප්‍රතිකාර කරා මම දැනට ඒ කළා. ඒ බෝතලේ ඇතුළම දැම්මා. මෙයාටත් බෝතලේ රැඳිලා ඉන්න බැරි තරම් මෙයාත් ගොඩක් ලොකු කෙනෙක්. නොක් කරන්න දෙයක් නෑ. මොකද අඩි 8 ක විතර ගෙරන්ඩියා මෙතන ඉන්නේ. එයාගේ ඩැමේජ් එක වල දකින් නැති හදන් බැරි තරම් ලොකු ඩැමේජ් එකක්. ඇතුළේ මම එයාට මැස් එකක්වත් වහන්න දෙන්නේ නෑ. මොකද මැස් එක හරි බැරි වෙලා හරි වැස්සොත් එහෙම ඇහුවොත් එහෙම එයාගේ ඇඟේ සම්පූර්ණම ගන්න දෙයක් නෑ. පණුව හැදිලා යනවා. මේක ඉන්නේ අඩි 5 මාරක් විතර ලොකු නයික්. එයාට යකඩ ඉන්නකින් තුවාල වෙලා. ඉතින් කූඹි එක්කත් යන්න නොදෙන්න තමයි ඉතින් බේසමක් තියලා ඒක උඩින් තව බේසමක් තියලා ඇතුළට වතුර දාලා ඒක උඩින් තමයි මේ ටික තියලා තියෙන්නේ. රෙස්කියු වලට යන්නේ නැති තරම් තත්ත්වයක් පත් කරලා තියෙන්නේ. දැන් මොකද මම ඇත්තටම දැන් මේ අයව තියාගන්න ගැටලුව තමයි තියෙන්නේ. මොකද මේ අයව දැන් මේ විදිහට අසනීප වෙච්ච කට්ටියනේ. ඉතින් හිතට මාරම අමාරුයි. මට කියන්න දෙයක් නැහැ. මට තේරෙන්නේ මොකද්ද කරන්න කියලා. මොකද මේකට දාන්න බෑ. ගෙරණියකට කොහොමත් නැයික දාන්න බෑ. මෙයාලව බෝතල්වල තියන්නත් බෑ. නමුත් කරන්න දෙයක්වත් නැහැ. මොනවද කරන්න කියලා කල්පනා කරනවා. අපි බලමු කොහොම හරි මෙයාලව ඉක්මනට සනීප කරගන්නත් ඕන. නැත්තම් අහිංසක සත්ව අපරාධ මෙරිලෙන් නිරපරාධි. අපි බලමු